आई भवन पुते आई भवन टीचर आई भवन हेमोतम आई भवन आई भवन टीचर हाउ द मे हम तो कटहन इन कथा कर रंग पाने के ना आई भवन टीचर अरे हाउ द मे रंग पाने के ना हम तो कटहन इन कथा कर ना आई भवन टीचर आई भवन हेमोतम आई भवन आई भवन टीचर आई भवन टीचर आई भवन टीचर आई भवन टीचर हसंगी 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 इन्नो नेद हसंगी टीचर पुते अद देखटने स्कूले हवस पांति तीनवद काट हरी मैं टीचर आ हा 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 महेशिका इन्नो अद महेशिका टीचर ओ टीचर आ टीचर गणित गटलु टिकक केवला तिब्बे ओ टिका कराने किवद ओह मं गणित गैलू टीके वाला तीन ने दा कर पाड़ में मम की हुआ ये टीके कर ला तिया गांड की ये ला बालंड दें ये टीके बालंड तो मां कर दें अब ते आलू पता तो कराने ओह आलू पता तो करना है दा दूना गैटर लूटी का बाला ला आलू पता टी आमु है हाँ टीचर हरी मैं महेशिका इन्ना मत महेशिका नहीं नहीं द आ इन्ना 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 हरी 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 वेड पटांगा हूँ मांग में बोर्ड के गाने इंदा ओयाला इंद खालिंग की पदने क्यों गाना मारुई तेरे ने किया ला ये हिंदा लंगपात पाट पैम पेंसल तीन वाना लंगट गांड अपट ओन देवल पाट पाटी लिया गांड पाट पाट गांड लेंगे पाट पेंसल गत्ता ना गेती है पाट पैन तीन वाना गेट प्रश्न अकने हरी उन्न पुते बलांद लेस्ति वेन्न मम बोर्ड के ओक्को मेंदा ओयालगे गान दीला तीना मेन्न मेहम दीयति तोरतुरु अनुव हिस्तन संपूर्ण करन्न एक हिस्तनाई देन्ने पुते तोरतुरु टिकक देनवा हरिद मार्ग सटहनकुत देनवा मार्ग सितियमकुत दीला तीना पेत्तकिन ओन्न एहेनम ओयाल ऐंदगेन ऐति ඇඳලා නැති එනම් ටක්ටක් ගාන ඇඳ ගන්න වෙනවා හැබැයි මම අඳින්න නම් වෙලාව දෙන්නේ නැහැ හරි ඇඳලා නැත්තම් ටක් ගාලා එක අකුරක් දා ගන්න කෝ ගා මා හා කියලා දා ගන්න එච්චරයි ඈ හරි එතකොට මෙන්න මෙහෙම කියනවානේ අපි අදාළ තොරතුරු පාට පාටින් මං කිව්ව දා ගමු කියලා මේ බලන්නකෝ दिगवेडिनिसा කොළඹ ඉඳලා මාතරට මේ මෙහෙම මං ඒක දාගත්තා
එකසිය හැටයි කියලා දාගන්න. තව එක තොරතුරක් දෙනවා නේද? තව එක තොරතුරක් දෙනවා. ඒ දෙන්නේ මොකද්ද? ගාල්ලේ ඉඳලා හම්බන්තොටට. ගාල්ලේ ඉඳලා හම්බන්තොටට. ඒකක් දාගන්න වෙනවා කොහෙන් හරි. ඒක දාගමු. මෙන්න මෙහෙන් විතර දාගමුකෝ. ගාල්ලේ ඉඳලා හම්බන්තොටට බලන්න ඉඳ තියනවාද කියලා මම මේ මෙහෙන් දැම්මේ. ගාල්ලේ ඉඳලා හම්බන් තොටට මේ මෙතෙන්ට මෙන්න මේ ටික. अरे පොඩියට ඇඳගත්තොත් නම් ටිකක් අමාරුයි ඈ. ටිකක් ලොකුවට ඇඳගන්න මේ වැඩේ මේ පැහැදිලිවම කියලා දෙන්න ඕනේ හින්දා මම මේ කියන්නේ මේ විභාගයට ආව ගානක් ඈ. හරි. හම්බන් තොටට දුර තියෙන්නේ පුතේ 125යි. මම මේක මේ මෙතනින් දැම්ම පේන්නේ නැති හින්දා 125යි කොළපාටින් දැම්මා. හරි. දැන් අපිට අහන දේ බලන්න. දැන් ඔන්න අපිට කිව්ව තොරතුරු ටික දාගත්ත ඔක්කොම ටික අහන්නේ ගාල්ලේ ඉඳලා මාතරට. ගාල්ලේ ඉඳලා මාතරට කියන්නේ මෙන්න මේ ටිකයි අපෙන් අහන්නේ. බලන්නකෝ මේ පොඩි දුරක් අහන්න කරන දෙයක් නේද? මේ ටිකයි අපෙන් අහන්නේ. ඔන්න දන්නේ ප්‍රශ්නාර්ථ ලකුණක් මන් දැම්මා. ඒක කර දානවා ටීචර්. ප්‍රශ්නාර්ථ දාගන්න. මොකද හොයන්න තියෙන දුර ඒ ටික. ඔය කිව්ව තොරතුරු ටික පැහැදිලිව දාගන්න. නැත්නම් එහෙම අපිට වැඩේ කරගන්න බෑ. ඔයාලට පැටලෙනවා. ඒකයි මන් කිව්වේ. හරි. ඕන් දැන් මන් කියන දේ හොඳට අහගන්න. දැන් දුන්න තොරතුරු වල ප්‍රශ්නයක් නැහෙනේ. වගුවෙත් තියෙනවා. ඒ ටික සිටියමටත් දැම්මා. අහන දේත් දන්නවා. අහන්නේ ගාල්ලේ ඉඳලා මාතරට. දැන් මම මේ අහන දේට උත්තර දෙන්න හොඳ කල්පනාවෙන්. කොළඹ ඉඳලා හම්බන්තොටට පුතේ දුර දුන්නනේ 245යි කියලා. ඔයාට දුන්නා ඊළඟට කොළඹ ඉඳලා මාතරට 160යි කියලා. ඔය දුන්න තොරතුරු දෙකෙන් ඔයාට බැරිද මාතර ඉඳලා හම්බන්තොටට තියෙන දුර හොයන්න? ළමයිනේ පුළුවන් කොහොමද හොයන විදිහ මට කියන්න. 165ක් අඩු කළොත් ඔයාට මේ දුර එනවා. දැන් අපෙන් අහන්නේ ඒක නෙමෙයි. අපෙන් අහන්නේ මේ ටික. මෙන්න මේ ටික අහන්නේ. දැන් අපි හොයාගත්ත දේ දාගමුකෝ. ඒකත් අපිට අවශ්‍ය වෙයි කියලා හිතනවා. මෙන්න මෙතනින් දාගන්නකෝ. ඒ හොයාගත්ත දේ අපි හොයාගත්තේ 125ක් අඩු කරනවා. අන්න හරියට කියන්නකෝ. 245ෙන් අඩු කරනවා 160ක් කියලා ලියාගන්නකෝ මෙතනින්. ඒ ආවේ මාතරේ ඉඳලා හම්බන්තොටට දුර. अवश्य अहानको මාතර ඉඳලා ගාල්ලට මන් දැන් තව දෙයක් ඔයාගෙන් අහනවා. තව දෙයක් අහනවා. ඔන්න හොඳට බලන්න. කොළඹ ඉඳලා හම්බන්තොටට දුර 245යි නං ගාල්ලේ ඉඳලා හම්බන්තොටට දුර 125යි නං ඔයාට ගාල්ලේ ඉඳලා කොළඹට දුර හොයන්න පුළුවන්ද බලන්න? පුළුවන්. මම
මං ඇහුවේ කොළඹ ඉඳලා හම්බන්තොටට 245යිනේ ගාල්ලේ ඉඳලා හම්බන්තොටට 125යිනේ මං ඔයාගෙන් ඇහුවේ කොළඹ ඉඳලා ගාල්ලට හොයාගන්නේ කොහොමද කියලා උත්තරේ නෙමෙයි මම මේ අහන්නේ 245 අඩු කරනවා එතකොට ඔයාට මේන්න මේ දුර එනවා මේ දුර එනවා දැන් ඔච්චර යන්න ඕනේ අපිට ඕන ප්‍රශ්නෙට දැන් අපි තොරතුරු හොයාගෙන තියෙන්නේ මේ බලන්නකො ඔයා දැන් තොරතුරු හොයාගෙන තියෙන්නේ ඔයාගෙන් අහන්න පුතේ මේ දුරනේ අහන්නේ ඔයා මොකද කරන්නේ හම්බන් තොට ඉඳලා ගාල්ලට තියෙනවනේ 125ක් 125න් මෙන්න මේ 85 අඩු කරන්න එතකොට ඔයාට මෙන්න මේ අපට ඕන උත්තරය හම්බෙනවා මේ බලන්නකො ඒක පැහැදිලි නැත්තම් ඔන්න ආයෙ බලන්න මම හරි ඉස්සෙල්ලා ඔයාගේ දැනුමට මෙන් ගාල්ලේ ඉඳලා හම්බන්තොටට 125යි මාතරේ ඉඳලා හම්බන්තොටට 85යි එහෙනම් මේ චූටි දුර හොයාගන්න ඔයා 125න් 85 අඩු කරනවා එහෙනම් මෙතන ලියන්නේ 125න් ඔයා අඩු කරනවා 85 නිල් පාටින්ම ලියවුනේ. එතකොට උත්තරේ එනවා ඔයාට ගාල්ලේ ඉඳලා මාතරට කීයයි කියලාද? 40යි කියලා. එහෙනම් මේ වගුවේ මෙතෙන්ට එන්නේ කීයද? වගුවට එන්නේ 40යි. ඔන්න ඕවගේ ඕ කිලෝමීටර්. ඔයාගෙන් එක එකව මේකෙන් අහන්න පුළුවන් ඈ. තව ගොඩක් ඒවා මේකෙන් ප්‍රශ්න හදලා අහන්න පුළුවන්. දැන් ඔයාගෙන් ඇහුවොත් මේ කොළඹ ඉඳලා හම්බන්තොටටම දුර කීයද කියලා ඔයා මොකද්ද කියන්නේ? 245යි. හරි. ඕකෙන් ප්‍රශ්න ගොඩාක් අහන්න පුළුවන් ඈ. ප්‍රශ්න ගොඩාක් දැන් තේරුණාද මම කිව්ව දේ? මම කිව්ව දේ පැහැදිලිද? දැන් ඕ වගේ එකක පුතේ එකපාට උත්තර ගන්න බෑ. ඕ වගේ ගානක එකපාට උත්තර ගන්න බෑ. අපි කෑලි කෑලි කඩ කඩා තැන් තැන් වල දුර හොයාගෙන ඒක දාන්න ඕනේ. ඒකයි මං කිව්වේ පාට පාට පෑන් ටිකක් ගන්න කියලා. ඕ හරි. දැන් ඊළඟ ගාන මම අඳින්නිපේ. මම ඒක අඳින කල් ඔයාලා මට මේ වැඩේ කරලා දෙන්න. මේ අලුත් ටියුට් එකේ මේ අලුත් එකේ පිටු අංක 5 තියෙනවා වර්තමාන කාල ක්‍රියාපද යොදන්න කියලා වාක්‍ය 15ක් වර්තමාන කාල ක්‍රියාපද යොදන්න දැක්ක නේද පිටු අංක 5 මම අරගාන ඇඳ ගන්නකල් ඔයාලා මේ ටිකට උත්තර ලියාගෙන යන්න ඕනේ හරි මම අරකා අඳන ගන්නකල් ඔයාලා උත්තර ලියන් යන්නකෝ हरी वे दागन दागन Teacher. Oh. Teacher. Oh.
අර 13ට සමනල්ලු ගන්න ඕනේ. ආ 13. එතන පුතේ සමනල්ලු කියලා හදන්න. එතන වැරදිලානේ. සානි තියෙන්නේ සයන්න මයන්න දාගන්න සමනල්ලු. පීච කළු පාටේ හදන්නද? කමන්නේ කමන්නේ හදාගන්න. ඔයාලා මේ පෑන් පාවිච්චි කරන්න පුදුම ආසාවක් මේ තියෙන්නේ. පීච 13ේ සානල්ලු කියන එක වචනික අපල සමනල්ලු කියලා යටින් ලියා ගන්න. ඕන්නම් ලියා ගන්න. ඉගෙනයි පීච. අපුද කට්ටුනා දැන් කරන්නේ මොනේ පුතේ කවුද මේ කතා කළේ කියන්න මට කවුද කතා කළේ ආයි කට්ටලාද හරි ප්‍රශ්න 15ට උත්තර 15ක් ලියන්න වෙලාව ඇති නේද? ඇති නේද? ඇති නේද? තයි. තව ස්නැග් යන්නේ පොඩ්ඩක්. තව විනාඩි 5ක් දෙන්න ඕඩීජ. අම්මේ විනාඩි 5ක් නම් දෙන්න බෑ විනාඩි 2ක් නම් දෙන්න. ඉලයි වරයි. ඉලයි වරයි. සෙනුරිටාගේ පාටියක් තියනවා කිව්ව නේද සෙනුරියන්ද සෙනුරිට වගීෂට මේ ළමයිට අද පාටියක් තියනවලු ඔය සෙනක ගැවසෙන තැන් වලට යන්න එපා පරිස්සමින් ගියා ඉක්මනට එන්න ඕනේ ඈ සෙනුරි නම් පැයක්වත් පන්ති ඉන්නවලු වගීෂ පැයක්වත් නෑ වගීෂ වෙලහට ලෑස්ති වෙනව ඇති හොෝගාලා නේද අර ලිප්ස්ටික් කියුට් එක සුලාගෙන එහෙම හරි නේද අපි බලමු නේද පුතේ ඕක බලන්න කලින් ඕකේ මට කියලා දෙන්න දෙයක් තියෙනවා ඒ නිසා මේ ගාන බලලා ඉමු ඈ ඒ නිසා ගාන බලලා ඉමු මොකද ඒකේ මට කියලා දෙන දේ ලියන්න ඕනේ ඒක මම බෝඩ් එකේ ලියන්නත් ඕනේ बोर्ड के इड गाना हिंदा मैं गाना बाला लाइमु हरी उन्ने गाना बाला ना लेस्ती है ऐंदला नेत्तन टक गाला ऐंदे गाने वेनवा साहा पाट पाट फैन देखा तूने लंगटे गाने अपि वागुवेती है ना तोरो तुरुटी के इससे ला दाग गाने आने कमन ने होंदाई कोलंबे इंदला मातरटे एक सिया हैटाई लू उन्ने एक दाग आमु मेन्न मेहं කොළඹ ඉඳලා මාතරට කියන්නේ මේ දුර. හරිද? මේ දුර 160යි. ඔන්න මන් දාගත්තා. ඊළඟට ගාල්ලේ ඉඳලා මාතරට 45යිලු. ඔන්න මම ඒක පොඩි දුරයිනේ මේ ටික. ගාල්ලේ ඉඳලා මාතරට 45යි. ඔන්න මන් ඒකත් දාගත්තා. දීලා තියෙන දේවල් ටික පුතේ ඉස්සෙල්ලා මේ දාගන්නේ ඈ හරි ඊළඟට කියනවා අපට ගාල්ලේ ඉඳලා හම්බන්තොටට 125යිලු ඒක දාගමු අනිත් පැත්තෙන් ගාල්ලේ ඉඳලා හම්බන්තොටට මේ ටිකනේ මම ඒක මේ පැත්තෙන් දාගත්තා මේ පැත්ත ඉඳ තියෙනවානේ 125යි හරි මයික් ඕෆ් කරන්න නැත්තම් කරදරයි 125යි දැන් අහන දේ බලමු අහන්නේ කොළඹ ඉඳලා හම්බන්තොටට මෙන්න මේ මුළු දුර පුතේ ඔයාගෙන් අහන්නේ මුළු දුර දැන් තේරුම් ගන්න ඔයා මේකෙන් දන්නව හම්බන්තොට ඉඳලා ගාල්ලට දුර එහෙනම් ඔයා මේ චුට්ට හොයාගත්තා නම් හරි නේද මේ චුට්ට හොයාගන්න අදහසක් ආවේ නැද්ද? සෙකත් තන අයින් ගන්න මේ ටික හොයාගන්න අදහසක් දෙන්න
वेरी गुड वेरी गुड एक सी हटाई මේ චුට්ට 45යි එහෙනම් ඔයා 160 න් 45 අඩු කරනවා අඩු කළාම කීයද 10 න් 5 5යි 5 න් 4 1යි එහෙනම් 115යි කියලා එනවා 115යි කියලා එනවා දැන් කොහමද අපි මුළු දුර හොයාගන්නේ කොළඹ ඉඳලා හම්බන්තොටටම 115ට 45ක් එකතු කරලා එකතු කරනවා එතකොට කීයද බලන්න 245යි එහෙනම් මුළු දුර එනවා ඔයාට 245යි කියලා ඒක මේකෙන් දාන්න පුතේ මයික් ඕෆ් කරන්න නැත්නම් සද්දේ මයික් ඕෆ් කරගන්න තේරුණාද කිව්වද තේරුණාද मम गति सरल विधि आय रूप आय तनिय बला එතකොට ඔයාට මේක පැහැදිලි වෙනවා පුතේ පොඩි දෙයක් මේ යහන්නේ මේ මොකද්ද මේ පොතේමද එහෙම හදන්නේ ඔය පොතේ නෙමෙයි ඔය ඔයාලා උට මං ගානේ යවුවනේ හදපු තැන ඒක හරියට හදාගන්න හරි ඔන්න ඊළඟ ගාන ඊළඟට තුන්වෙනි ගානත් මං යවුවනේ ඒක තියෙන දේ නම් ලේසි මං ඒකත් හදලා සිංහල ටිකට එනවා ඔන්න ඊළඟ ගාන තියෙන්නේ ඔයාට නගර තුනක් තියෙනවනේ ඒ වගේ එකක් ආව නෑනේ ඈ ඉතේ එක තිබ්බේ බාගෙයි පෙවුනේ අනේ යටම තිබ්බනේ බොරුමන් කියන්න එපා හැමෝටම එකම දේ යවුවේ නෑ මේ අහන්න හැමෝටම එකම දේ ෆෝවර්ඩ් කළේ එකම මැසේජ් එක එතකොට බාග බාග යන්න විදියක් නෑනේ ඒ කියන්නේ ඔයාලා හරියට බලලා නෑ හැම කෙනෙකුටම එකම මැසේජ් එක ෆෝවර්ඩ් කළේ එතකොට බාග බාග යන්න විදියක් නැහැනේ හැම කෙනෙකුටම එකම විදියට මැසේජ් එක හම්බෙන්න ඕනේ. ඒ කියන්නේ එයා හරියට බලලා නැහැ. ඒකයි ගැටලුව. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. හරි, ඔන්න බලන්න. එයා දැන් එද ගන්න. A මෙන්න B මෙන්න C කියලා තියෙනවා. නගර තුන A B C. ඔයාට කියනවා A හා B අතර දුර 45යි. එහෙනම් ඔන්න ඒක මම දාගත්ත මෙන්න මේ ටිකනේ පුතේ 45යි කියලා දැම්මා. රයිට්. ඊළඟට ඔයාට කියනවා एहा सी अतर दूरे कसी हैट एकाई ये ना ये सी किया ने में मेटिकर एकसी हैट एकाई लो ये ना वो यागे इंगाहान ने बी सी ने में मेटिकर ने हरिले सी पहेदली मुकद करान नौने एकसी हैट एकसी हैट किंग अड़कन नवा हतलिस सिंहल टिक बलनवाद गणित गैटल वलट यानवाद चक्कर ओने उन्नानी गाने डे एक कसी ये की ये दापड़ा विदास याई ने देख कसी दास याई के
KM හරි ඔන්න පුතේ බලන්න 13 හරි very good හරි නං හරි very good right හරි ඔන්න පුතේ අහගන්න ගණිත ගැටලු අංක 13 හොඳට අහගන්න මාත් එක්ක ගාන බලා ගන්න ක්‍රිකට් තරඟාවලියකදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සියල්ලම සමග තරඟ වැදිය යුතුයි හිතන්නකො ඉස්කෝලේ නිවාස තුන තියෙනවා කියලා එතකොට ඔය නිවාස තුනේම කණ්ඩායම් තුනක් තියෙනවනේ හැම කණ්ඩායමක් එක්කම තරඟ කරන්න ඕනේ අවසාන ජයග්‍රාහකයා කවුද කියලා හොයාගන්න එහෙම තරඟ කළාම අපිට කියනවා පවත්වනු ලබන තරඟ ගාන 28ක් නම් සහභාගී විය යුතු කණ්ඩායම් ගාන හරිද එතකොට ඔහොම ගානක් දුන්නාම අපි අමාරු වෙටනවා හිතාගන්න බෑ හදන විදිය හරිද එතකොට අහගන්න හදන හැටි ඔන්න ඔතන පැහැදිලිව කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් ඔයාට කියනවා තරඟ ගාන ගුණ කරන්නලු දෙකෙන් ඔය ගාන හදන විදිය දීලා තියෙන හින්දායි මම මේ පැහැදිලි කරන්නේ එතකොට පුතේ තරඟ ගාන 28යි 28 ඔයා දෙකෙන් ගුණ කරනවා දෙකෙන් ගුණ කළාම 56ක් කියලා ඇවිල්ලා තියෙනවා ඒක හදාගන්න ඔයාගේ පොතේ පහ ඉතරයි වැඩිලා තියෙන්නේ එතන ලියාගන්න පුතේ ආයේ ඉලක්කම 28 ගුණ කිරීම 2 සමානයි 56යි කියලා ලියාගන්න ඊළඟට මොකද දන්නවද ඊළඟදී හරි වැදගත් අපි හොයාගන්න ඕනේ චක්කරෙන් 56 හැදෙන එක ළඟ ගුණ වෙන සංඛ්‍යා දෙක 56 හැදෙන්න ඕනේ හැබැයි ඒ අදාළ සංඛ්‍යා දෙක එක ළඟ වෙන්නත් ඕනේ ගුණ වෙලා හැදෙන්නත් ඕනේ එතකොට බලන්නකෝ දැන් මේගොල්ල අපිට කියනවා 7 8 56යිලු හරිනේ 7යි 8යි එක ළඟ තියෙන්නේ 7 8 56 තමයි එතකොට තරඟ කණ්ඩායම් ගාන තමයිලු මේ මේ දෙකෙන් වැඩි ඉලක්කම කියන්නේ කීයද 8 ඒ කියන්නේ කණ්ඩායම් ගාන 8ක් තියෙනවා මේ 8 තරඟ වදිනකොට තවත් කණ්ඩායම් 7ක් එයාට තරඟ කරන්න තියෙනවා එතකොට මුළු තරඟ වාර ගාන 56ක් එනවා අපෙන් අහන්නේ කණ්ඩායම් ගානනේ ඔන්න ආයි කියනවා හදන විදිය තරඟ වාර ගාන ඔයා වැඩි කරන්න දෙකෙන් 56යි කියලා ආවා 56 හැදෙන එක ළඟ ගුණ වෙන සංඛ්‍යා දෙක හොයා ගන්න ඕනේ 7 8 එක්කෝ 8 වරක් 7 ඒකින් වැඩි ඉලක්කම තමයි අපේ උත්තරේ වෙන්නේ තේරුණාද මම කිව්ව දේ තේරුණා දැන් ඉතින් ඕක තේරුණාට අනිකනේ තේරෙන්න ඕනේ දැන් තේරෙන්න ඕනේ අනිත් එක ඔන්න බලන්නකෝ පළවෙනි ගාන මම කියවනවා ඔයාලගෙන් අදහස ඉතරයි ගන්න මං උත්තර කියන්නේ ඔන්න අහන්නකෝ උත්සවයකට පැමිණි අමුත්තන් පිරිසක් එකිනෙකා සමග හමු වීමේදී අතට අත දුන්නලු හරිද අර යාළුවා හමුුණාම අතරද දෙන්නේ ඒ වගේ අතරද දුන්නා එසේ අතට අත දුන් වාර ගාන 36යිලු එහෙනම් අමුත්තු ගානයි අහන්නේ එහෙනම් ඉස්සෙල්ලම මොකද කරන්න ඕනි කියන්න මට ආ ගුණ කළා මට උත්තරේ කියන්නේ 36 72යි දැන් ඔයා හොයාගන්න එක ළඟ ගුණ වෙලා 72 එන එක ළඟ සංඛ්‍යා දෙක මොකද්ද කියලා අන්න very good very good ඔන්න උත්තරේ චක්කරිය දන්න අයට ටක් ගාලා මතක් වෙනවා 9 8 72යි එක ළඟ තමයි මේ සංඛ්‍යා දෙක තියෙන්නේ එහෙනම් ඔන්න මේකෙන් ඔයාලා උත්තරේට ගන්න අපි වැඩිම ඉලක්කම ඒ කියන්නේ 9 අනික තනියෙන් හදන්න හරි දාන්න තනියෙන් හදාගන්න ඊළඟ එක තනියෙන් ඈ අනිත්‍යයට හදන්න වෙලාව දෙමු පුතේ විනාඩි දෙකක් දෙමු අනිත්‍යයට ගාන කියවන්න ඕනේ නේද
उत्तरे එතකොට අනිත් අය හොයා ගන්න වටක් ගාලා. ටීචර් ඉවරයි. ඉවරයි ටීචර්. ඉවරයි. ඉවරයි ටීචර්. ඉවරයි. තවත් විනාඩියක් විතර දෙමු නේද? තවත් විනාඩියක් දෙමු ගානකට විනාඩි දෙකක් අපිට සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් නේ. සෙනුජ ඔයා ඉවරද? ඔව් ටීචර්. ඉවරයි. මියුරු දැන් හෙට ලෑස්ති වෙන්න මියුරු යන්න මියුරු හෙට යනවනේ අර මේ ITN එකේ නේද මියුරු? ඈ? ඔව් ටීචර්. ඔව් ඒගොල්ලෝ ලස්සන මේකප් එකක් එහෙම දාලා ඔයා ගනි. මේ අපිට කියන්නේ එක මේ පුතේ යන දවස ඈ මේ ටීවී එකේ යන දවස අපිට කෝල් එකක් දෙන්න අපි එතකොට යාළුවන්ට කියමු ඔක්කොටම බලන්න කියන ඈ ඔයා මට කියන්නකෝ එතකොට මම යාළුවන්ට කියන්නම් හරි දැන් නම් වෙලාව ඇති නේද ඉවරයි ටීචර් ඉවරයි නේද ඔන්න මං මම ගාන මේ ඉරිද තියෙයිද නැට් ටීවී එකට දෙනකොට සති දෙකක් විතර පහුවයි සමහර විට නේද? ඔයා බලන්නකෝ ගිහින් ඇවිල්ලා අපිට කියන්නකෝ ඈ. හරි. ස්මාර්ට් 5ද? ඔව් ඔව් ස්මාර්ට් 5 තමයි. ටීචර් මොකද ඒක යන්නේ? ඒ ගැන විස්තර මියුරුගෙන් අහලා මම ඔයාට කියන්නම්. මියුරු කියයි අපිට වෙලාව දිනේ ඔක්කොම මට කියයි මම එතකොට ඔයාලට කියන්නම් එතකොට ඕගොල්ලෝ ඔක්කොටම මියුරු බලන්න පුළුවන්. හරි ඔන්න දෙවෙනි එක දෙවෙනි ගාන වොලිබෝල් තරඟාවලියකදී සෑම කණ්ඩායමක්ම අනෙක් කණ්ඩායම් සියල්ල සමග තරඟ වැදිය යුතුයි කියනවා පවත්වනු ලබන තරඟ සංඛ්‍යාව 45යි එහෙනම් කණ්ඩායම් ගාන හොයන්න ඔයා මොකද කරන්නේ ඉස්සෙල්ලාම 45 ගුණ කරනවා දෙකෙන් අනුවයි අනුවයි ලැබෙන ඕ 90 හැදින්නේ කොහමද එකලඟ ඉලක්කම් දෙක? 9 වරක් 10. 9 වරක් 9. 9 වරක් 10. එහෙනම් ඔයාගේ උත්තරේ පුතේ 10යි. වැඩි සංඛ්‍යාව 10යි. වෙරි ගුඩ්. රයිට්. අගේ හරි මම සතුමි. හරි වෙරි ගුඩ්. හරි. මගේ හරි. මගේ හරි. හරි පුතේ වෙරි ගුඩ් නේ හරි. හරි අපි යන් ඊළඟ එකට අංක 14 නිහඬවෙමු අංක 14 එහා පැත්තේ ගාන ඔන්න එකක් කියලා දෙන්නම් හොඳට තේරුම් ගන්න මේව පුතේ විභාගවල ආව කලින් අවුරුදු වල අපි දන්නේ මේ සැරෙත් එදි කියලා නමුත් අපි ක්‍රම සහ විදි දැනගන්න එපා නේද හරි ඔන්න අහගන්න රුපියල් 1000 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සකස් කර තියෙනවලු නෝට්ටු මිටියේ යටින්ම ඇති නෝට්ටුවේ අංකය 123යිලු උඩින්ම ඇති නෝට්ටුවේ අංකය 189යිලු නම් නෝට්ටු මිටියේ වටිනාකම අහනවා දැන් ගාන තේරුම් ගන්නකෝ නෝට්ටු මිටියක් තියෙනවා උඩම එකේ අංකය තියෙනවා 189 කියලා යට මේකේ අංකය තියෙනවා 123 කියලා ඉස්සෙල්ලා අපි නෝට්ටු ගාන හොයා ගන්න ඕනේ පුතේ ඔතන තියෙන නෝට්ටු ගාන මම කියන දේ අහගෙන ඉන්න නෝට්ටු ගාන හොයන්න ඕනේ ඒක හොයන්න ඔයා මොකද දන්නවද කරන්න ඕනේ උඩම තියෙන එකේ අංකෙන් යටම තියෙන එකේ අංකේ අඩු කරන්න අඩු කළා විතරක් හරියන්නේ නැහැ එකක් එකතු කරන්නත් ඕනේ. ඇයිද දන්නවද හේතුව? මේ බලන්නකෝ මේකට හේතුව ඔන්න අහගන්නකෝ. ඔයාලට හිතන්න දෙනවා කියලා මේ පෙට්ටි ටික මේන් පෙට්ටි ටික කියලා හිතන්නකෝ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. මේ මම අංකක් දැම්ම කියලා හිතන්නකෝ. 5යි 6යි 7යි 8යි 9යි 10යි. ඔයාගෙන් මෙතන තියෙන පෙට්ටි ගාන ඇහුවොත් මම ඉලක්කම් දැම්ම නිසා ඔයා දන්නවා
දහයයි කියලා. හැබැයි මම මැද ඉලක්කම් ටික මක් කරනවා. මේ බලන්න මැද මැකුවා. ඔයාගෙන් අහනවා දැන් මෙතන පෙට්ටි කීයද කියලා. එතකොට පුතේ ඔයා 10න් එකක් අඩු කළා 9යි කියලා කිව්වොත් හරිද වැරදි? ඇයි? 10න් මෙයා අඩු වෙලා. එතකොට ඔයා අතින් මේ පෙට්ටිය ගණන් ගන්නේ නෑ. ඒ නිසායි කෙටි ක්‍රමය කියන්නේ ඔයා 10න් එකක් අඩු කරනවා 9ක් වෙනවා 9ට මෙන්න මේ අපි අතින් අයින් වෙනවන එක අන්න එයායිමත් එකතු කරනවා එතකොට තමයි 9යි 1යි 10යි කියලා මේ පෙට්ටි ටික මුළු ගාන එන්නේ තේරුණාද මං කිව්වදේ හසඟිට ගැටලුවක් වගේ හසඟි ඔන්න බලන්න ආයසරයක් කියනවා පුතේ ඔන්න ආයසරයක් කියනවා ආ ආ හරි හරි ඔන්න ආයසරයක් කියනවා ඔන්න හොඳට අහගන්න පෙට්ටි 10ක් දීලා ඔයා ඉලක්කම් දාගෙන ගියොත් නේ ඔයා දන්නේ මෙතන 10ක් තියෙනවා කියලා. හැබැයි ඔයාට 1 කියලා දෙනවා පළවෙනි එක, අන්තිම එක 10 කියලා දෙනවා. ඔයාගෙන් පෙට්ටි ගන්න ඇහුවොත් ඔයා 10න් එකක් අඩු කළා 9යි කියලා කිව්වොත් එහෙම වැරදිනේ. ඔයා අතින් මෙන්න මෙයාවත් අයින් වෙලා. හැබැයි මෙයාවත් අපට ඕනේනේ. ඒ නිසා අපි කරන්නේ 10න් එකක් අඩු කරනවා 10න් මේක තමයි අඩු කළේ අඩු කළා ආපු උත්තරේට තව එකක් එකතු කරනවා එතකොට තමයි 9යි 1යි 10යි කියලා පෙට්ටි ගන්න එන්නේ ඒ වගේ දැන් ඔයාට කියනවනේ මෙන්න මෙහෙම දෙයක් නෝට්ටු මිටියක් තියෙනවා මෙච්චර නම් උසට එන්නේ නැහැ නෝට්ටු නේද කමන්නේ මම දැන් මේ උස නෝට්ටු මිටියක් ඇඳ කියලා හිතන්න මෙතන ලොකෝටි ගාණක් තියෙනවා මෙතන අපිට කියන උඩම නෝට්ටුවේ අංකය 189 යලු යටම නෝට්ටුවේ අංකය 123 යලු එහෙනම් පුතේ නෝට්ටු ගාන හොයන්න ඔයා 189 න් 123 ක් අඩු කරනවා අනේ මයික් ඕෆ් කරන්න එතකොට 9 න් 3 ක් 6යි 8 න් 2 ක් 6යි හැබැයි මෙයාවත් ඔයා අතින් අඩු වෙලා ගියානේ එනිසා ඔයා ආයි මෙයාට එකක් එකතු කරනවා ඉලක්කම් දෙකේ වැඩි ගාණෙන් අඩු එක අඩු කළා එකක් එකතු කළා එතකොට 67යි කියලා එනවනේ පුතේ ආවේ නෝට්ටු 67යි එහෙනම් අපෙන් අහනවා 1000යි තිබ්බේ එහෙනම් 1000ව 67ක ගාණ හොයන්න ඔයා 67 ගුණ කරනවා 1000ෙන් 10න් ගුණ කරද්දි හරි ලේසි අග බින්දු 3 අගට දාන්න සංඛ්‍යාව මුලට දාන්න ඔන්න එතකොට ඔයාට එනවා නෝට්ටු මිටියේ වටිනාකම රුපියල් 67000යි කියලා තේරුණාද කිව්වදේ අපි අනික හදලා බලමු අනික හදලා බලමු තේරුණා හා අනික හදලා බලන්නකෝ එතකොට ඔයාට තනියෙන් පුළුවන් ද කියලා තේරෙයි ආයි බැයි නම් මං ආයි කියනවා ටීචර් ඕ ඒකේ 1000ක්ම දෙකතු කරන්න ඕනේ නෑ නෑ නෝට්ටු එකතු කළා නෙමේ පුතේ අපි ගුණ කළානේ ගුණ කළේ ඇයි ඔයාට දුන්නේ 1000 නෝට්ටු මිටියක් ඒ නිසායි ඔයා 1000 න් ගුණ කළේ නෝට්ටු ගන්න හේව්වා 1000 න් ගුණ කළා වටිනාකම හේව්වේ ඊළඟ එකේ නෝට්ටු වල වටිනාකම වෙනස් රුපියල් 50 නෝට්ටුලු තියෙන්නේ ගාන කියවල බලන්නකෝ සෙනෙත් මී ගාන කියෙව්වද දෙවැනි එක රුපියල් 50 නෝට්ටුලක් අංග පිළිවෙලින් සකස් කර තිබේ මොනවද කරන්නේ අටින්ම ඒ විදිහමයි එකම විදිහට ගාන යන්නේ උඩින්ම තිනෝට්ටු කෙසේට පාන මයික් එක ඕෆ් කරලා ගාන හිතෙන් කියවලා තනියෙන් හදන්න උත්සාහයක් දරන්න මම කියලා දෙනවා බෑයි කියලා පසුතැවිලි වෙන්න එපා දුක් වෙන්න එපා මම ගාන කියලා දෙන්නේ හැමෝටම ඔයාලා තනියෙන් හදන්න උත්සාහයක් දරන්න එතකොට හරි හේෂ්ම නම් හරිලු හේෂ්ම වචන ටික හදා ගන්න ඕනේ හේෂ්මගේ ඔය මූර්තද නයන්න ලයන්න නේද හේෂ්ම ඔයා මේ සිංහල වලට ආස නැද්ද? ආසයි ටීචර්. ඔව් ආස වෙන්න පුතේ අපේ භාෂාවනේ නේද? ජාතිය භාෂාව මේ එන්නේ චුට්ට හදාගන්න පුතේ නේද? හරි.
සමහර ඉන්නවනේ සිංහල වලට ආස නැහැ කියනවා ගණන් වලට ආසයි කියනවා. එහෙම එපා. ටීචර් මම හැම එකටම ආසයි. ඔව් හැම එකටම ආසයි. මම හැම එකටම ආසයි ටීචර්. ඔයාලට හම්බුණාද නැහැ මේ දවස්වල අර චූටි වීඩියෝ එකක් යනවා ළමේකුයි ටීචර් කෙනෙකුයි හරිද? ළමේ අහනවා ටීචර්ගෙන් ටීචර් ඔයාට ඔක්කොම ඒව පුළුවන්ද කියලා නේද? එතකොට ටීචර් කියනවා මොකද්ද කියන්නේ බෑ කියලා නේද කියන්නේ. හරි ළමයා අහනවා ඔයාට බෑ නම් මට කොහොමද ඔක්කොම පුළුවන් වෙන්නේ කියලා. ඉතින් මේ ඇත්ත තමයි නේද? ටීචර්ටත් ඔක්කොම බෑ මගෙන් ඇහුවට මම සියල්ල දන්නේ නෑනේ. ඉතින් ඔයාලත් එහෙම තමයි. හැබැයි ওই ප්‍රශ්නෙන්න ඉගෙන ගන්න කාලේ ඉතරයි. ඊට පස්සේ ඔයාලට කැමති ඕනෙම දෙයක් ඔයා හිතා කියන්නේ හදාගෙන යන්න පුළුවන් හිතන්නක ඔයා සාමාන්‍ය පෙළ පාස් වුණාම ඔයාට පුළුවන් විද්‍යා විෂයන් තෝරගන්න ගණන් විෂයන් තෝරගන්න කැම්පස් එකට ඔයා ගියාම ඔයාට එතනින් ඔයා කැමති දේ තෝරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔය මේ ටික කාලේ තමයි ඔය ඔක්කොමත් එක්ක හැප්පෙන්න වෙන්නේ. ඒ නිසා අපි හැප්පෙමු. ප්‍රශ්නයක් නැහැ. ඉවරයි ටීචර්. ඉවරයි. හරි. අපි වෙලාව දෙමු පුතේ විනාඩියක් දෙමු කො නේද? ඉවරයි ටීචර්. ඉවරයි. දෙකම හදුවා ටීචර්. හරි. उदाहरण රුපියල් 50 නෝට්ටුවකට දෙක දාන්න රුපියල් 10 නෝට්ටු කියන එකට තුන දාගන්න ගණන් තුනට අංක 1 2 3 කියලා දාගන්න पुते इवराई අද අපේ මේ සඳරු සඳරු නැද්ද සඳරු කවුද හසුනි ඉවරයි ඉවරයි පැතුම් ඔයා ඉවරද පැතුම් ඉවරයි පැතුම් ඉවරද ගාන ඔඩීජ ආ ඉවරයි එහෙනම් ඔයාලට ලේසි වගේ ගාන ඉවරයි ඩීජ ඉවරයි ඩීජ ඩීජ ඉවරයි ඉවරයි රයිට් හරි එහෙනම් බලමු නේද තනුරි ඔයා ඉවරද ගාන ටීචර් ගණන් දෙකම ඉවරයි සත්ත නැත්තම් ටීචර් බින්දු දෙක දාන්න ඕනද අනිවාර්යෙන් නෑ සත්ත එතන ප්‍රශ්නයක් නෑ ඔයා රුපියල් කියලා දැම්මනම් හරි පුතේ රුපියල් දැම්මනම් හරි ටීචර් ඕ ගණන් දෙකම ඉවරයි ඉවරයි තනුරිට සාතු සබ්බායන් කරන්න බල්වද පූසද ගොඩාක් gederinnwa කියලා මට ආරංචියක් ආවා ටීචර් මම ඒක වන්න යාර දැම්මනේ දැන් මේක පළවෙනි ගාන රුපියල් 50 කතන්දරේ දෙවෙනි ගාන මං අංක දෙක දාගන්න කිව්වනේ රුපියල් 50 නෝට්ටු මිටියක් අංක පිළිවෙලට සකස් කරලා තියෙනවලු නෝට්ටු මිටිය යටින්ම තියෙන නෝට්ටුවේ අංකය 150 මේ නෝට්ටු මිටිය මම ඔයාලට තේරෙන්නයි මේ අඳින්නේ යටම එක 150 උඩම එක 165 අපෙන් අහනවා නෝට්ටු මිටිය වටිනාකම ඉස්සෙල්ලා නෝට්ටු ගාන හොයන්න ඕනනේ නෝට්ටු ගාන හොයන්න ඔයා පුතේ 165න් අඩු කරනවා 150 අඩු කළාම එනවනේ 15යි කියලා හැබැයි මෙන්න මෙයාවත් අයින් වෙනවනේ 150 කියන එකත් ඒ නිසා තමයි අපි මෙයාට එකක් එකතු කරන්නේ 165න් 150 අඩු කළා 15යි එකක් එකතු කළා එහෙනම් නෝට්ටු ගාන 16යි
නෝට්ටු මිටියේ වටිනාකම හොයන්නේ රුපියල් 50 නෝට්ටු මිටියක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා 50,000 ගුණ කරන්න. හරි ලේසි මේ බලන්න 50 බිංදුව 50 තියෙන බිංදුව අගට දාන්න. අගට දාලා ඔයා පහෙන් ගුණ කරනවා. 5/30 බිංදුව දැම්ම. ඉතුරුයි 3ක්. 5/5 5යි 5යි 3යි 8යි. එහෙනම් උත්තරය රුපියල් 800යි. ටීචර් මගේ ගාන හරි. දැන් තේරුණාද දන්නේ නැහැ. තව තේරිච්ච නැති කෙනෙක් ඉන්නවද? සඳරු මෙතුලි හරිද? හරි සසංක ඔයාගේ හරිද? තිනෝජි දෙව්සිලුනි හන්සි හරි ටීචර් මට තේරුණා මම තිනෝජා තේරුම් නැති කෙනෙක් ඉන්නවලු හරි ඔන්න තේරුම් තේරුනේ නැති එක්කෙනාට ඔන්න ආයෙ සැරයක් කියනවා අනිත් අය නිහඬ වෙන්න හැමෝටම ගන්න පුළුවන් වෙන්න ඉපේ හරි ඔන්න කිව්වා නෝට්ටු මිටියේ අංක දෙක බලන්න උඩම එකේ තියෙනවා 165 කියලා යටමකේ තියෙන්නේ 150 කියලා. අපි මුලින්ම නෝට්ටු ගාන හොයාගන්න එපා. මේකේ තියෙන නෝට්ටු ගාන හොයාගන්න ඕනේ. ඒක හොයන්න උඩම තියෙන අංකෙන් අපි අඩු කරනවා යටම තියෙන අංක 150 කියන එක. එතකොට 5න් බිංදුවක් 5යි 6න් 5ක් 1යිනේ 15යි කියලා එනවා. ඒකට පුතේ අපි එකක් එකතු කරන්න ඕනේ. මොකද අපි අතින් මෙන්න මෙයාවත් අඩු වෙලා තියෙන්නේ මේ. ඒ නිසා අනිවාර්යෙන් එකක් එකතු කළ යුතුමයි. එතකොට නෝට්ටු ගාන ඔයාට එනවා 16යි කියලා. එහෙනම් මේ නෝට්ටු මිටියේ තියෙන්නේ ඔක්කොම නෝට්ටු 16යි. මේව රුපියල් 50 ඒවා කියනවනේ. එහෙනම් මුළු වටිනාකම හොයන්න එක නෝට්ටුවක වටිනාකම රුපියල් 50යි. නෝට්ටු තියෙනවා 16ක්. එහෙනම් ඔයා 16ෙන් ගුණ කරනවා. බින්දුව අගට දාගත්තාම ගාන හදන්න ලේසියි. මෙන්න බින්දුව අගට දැම්මා. ඊළඟට 5/6 30න් බින්දුව දැම්මා. ඉතුරුයි 3ක්. 5/6 එක 5යි 5යි 3යි 8යි. එහෙනම් රුපියල් 800යි කියලා අගය එනවා. දැන් තේරුණාද දන්නේ නැහැ. හරි. එහෙනම් අපි තුන්වෙනි ගානටත් යන්නේ තුන්වෙනි ගානත් හදලා අර හේෂ්මගේ ගැටලුවක් තියෙනවලුනේ ඒකටත් කියලා දෙන්න එපා උත්තර. හරි. ඔන්න තුන්වෙනි ගානට වෙලාව ඕනේද? හරි හදන්න හදන්න. හරි පුතේ අපි වෙලාව දෙමු හදන අයට. ටීචර් හරි ඒවට රතු පෑනෙන් හරි දාන්නද? දාන්න පුතේ දාගන්න වැරදි නම් ඒවත් රතු පෑනෙන් ලියා ගන්න. ඔයාලගේ ටියුට් එකනේ ඔයාලට ඕන දෙයක් ඕකේ කරන්න. පැහැදිලි වෙන්න. ප්‍රමිත මිනුග ප්‍රමිත බලනවා මිනුගගේ හරිද කියලා මිනුග බලනවා ප්‍රමිතගේ හරිද කියලා කාගේද හරි කාගේද වැරදි? අයියාගේ. ඕ දෙන්නම හරියට හැදුවා. අම්මෝ ෂෝක් ඈ. හරි නියමයි එහෙම තමයි ඉන්න ඕනේ. තරගෙට වැඩ. ඕ මාව කට්ටුනේ මොකද යන්නේ? අනේ මාව කට්ටුනාද? අපි කරන්නේ පුතේ මේ දෙවනි පිටුවේ ගණිත ගැටලුව 14 කියන එක කරන්නේ ඈ. හරි ඔන්න අන්තිම ගාන තව වෙලාව ඕනෙත් දන්නේ නෑ ටීචර්. නෑනේ නෝට්ටු මිටියක් නෝට්ටු මිටියක් තියෙනවලු. උඩම නෝට්ටුවේ අංක 200යිලු. යටම නෝට්ටුවේ අංක 100යිලු. මුලින්ම ඔයා නෝට්ටු ගාන හොයාගන්න එපා. ඒක කරන්න 200න් 100ක් අඩු කරනවා එකක් එකතු කරනවා. 200න් 100ක් අඩු කළාම 100යි. ඒකට එකක් එකතු කළාම එතකොට රුපියල් 10 වනේ තියෙන්නේ. එහෙනම් මොකද කරන්නේ? රුපියල් 10 ගුණ කරනවා 101න්. වරද්ද ගන්න එපා. රුපියල් 10 ගුණ කරනවා 101න්. ඇයි 10 නෝට්ටු තමයි 101ක් තියෙන්නේ. කිසි දෙයක් කරන්න එපා. 10ෙන් කරද්දී 10ේ බිංදුව අගට දාන්න. සංඛ්‍යාව මුලට දාන්න. ඔයාට ලැබෙයි උත්තරය රුපියල් 1010යි කියලා.
हारी टीचर मागे देखा महारी हाँ देखा महारी देखा महारी देखा महारी टीचर मामा राती वेरी गुड वेरी गुड राइट मैं गाने में अपे याल वे कुटे किये लादे ඔයා කරන්නේ 1 2 3 4 කියලා දාගන්න මේ පැත්තටත් 1 තියෙනවනේ 2 3 4 දාන්න ඊළඟට ඒ සංඛ්‍යාව ඒකෙම වැඩි කරනවා මේ 1 වරක් 1 දෙවරක් 2 3 වරක් 3 4 වරක් 4 ඔయిత වැඩි එහාට යන්න බෑ ඉලක්කම් දැම්මේ 4යි 1 වරක් 1 1යි දෙවරක් 2 4යි 3 වරක් 3 9යි හතර වරක් හතර 16යි මේක එකතු කරනවා මේ ටික ඔක්කොම එකට එකතු කළාම ඔයාට ලැබෙනවා කීයයිද 9 15 5 20 30යි කියලා ඔන්න ඕකයි හේස්ම ක්‍රමය ඔයාට දුන්නේ මෙහෙම 3යි නම් ගුණ කරගෙන ගුඩු කරගෙන කියලා නම් හරි උත්තරේ නේ 1 2 3 1 2 ඕවනේ මේ එක ඒ ගානෙන්න ගුණ කරනවා ඊට පස්සේ ඒන උත්තර ටික එකතු කරනවා ඒක උඹ කේසියේ හරි හරි ඒක තමයි ගාන හරි एक तमाम मान की वो आटे क्रमें आहो बजाने एक लेवेसी गाना हरी हरी अभी आल सिंगल अटी का बालाने पास्से गाने तो कह लो पहाड़ वाले पास्से आने वर्तमान काल क्रियापद दान तीन ने प्रश्न पहाड़ वाती है ना उन्ना बालाने लेस्ती वेंडे अकुरा करी वैरदी नाम वैरदी पिल्लमा खल्ला नांग वैरदी अकुरु गावल नांग ये तेरदी पेन वाणी कौन दे सी टिका हरी दान दे मुखद्दे रिकॉर्डिंग एक ग्रुप में कर जाना दे रिकॉर्डिंग एक ऐ रिकॉर्डिंग एक ये जो मारो काट दूँगा आह वो यार तेरी मंदे गान किये ला दूँगी वो यार काट टेला अभी एक आगे नेटिया आह हाँ 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 हरी 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 मैं हरी उन्ने पुते सिंगल टिकर ओ एक टिकर दिया लाने तंग आ रही थी වාක්‍යවල අග සාමාන්‍යයෙන් තිත තියන්න ඕනේ. ඉතින් තිත තියලා නැත්නම් ඔයා දැන්වත් තියාගන්න නේද? විභාගෙට නම් පුතේ අනිවාර්යෙන් වාක්‍යයකක තිත තියන්න ඕනේ. කවුද අපේ නිකිනි? පුතේ අර ගණන් ටික හරි නේද නිකිනි? නිකිනි. හරි. අපි ඔන්න සිංහල ටිකට යන්නේ. සිංහල ටික. හරි. ඔන්න. ඔව්. මේ බාදුරාමල් බාඳුරාමලුත් තිබ්බද ඔයාගේ ගෙදර ෆොටෝ එකක් ගහලා දාන්න ගෲප් එකට ගියේ නියඟලාමල් ගොඩක් අය දාලා තිබ්බ නේද thank you very much හරි ඔව් ටීචර් මේ හරි මමද ඔයාලට වීඩියෝ ටිකක් දැම්ම පන්තියෙන් පස්සේ බලන්න පන්තියෙන් පස්සේ බලන්න වීඩියෝ දැම්මේ අර කුඹල් කර්මාන්තය සහ ඔන්නෝම ගොඩක් දීවර ඔහොම ගොඩක් ඒවා ටිකක් ජගස්සගේ වීඩියෝ ගොඩක් හම්බෙලා ඒ ටික ඔක්කොම දැම්මා YouTube එකේ මාත් වීඩියෝ තියෙනවා. ඔව් තියෙනවා තියෙනවා. පොලියක් තියෙනවා. දැන් අපිට පෙන්නන්න. හරි. ඔන්න මේ වර්තමාන කාල ක්‍රියාපද කියන එකට group එකට දැම්මේ. අපි දැම්මා මේ ගණිත ගැටලුවකටත් මන් දැම්මා. අපේ මේ පන්තියටත් දැම්මා. අපේ ස්කෝලේටත් දැම්මා. ඔක්කොටම දැම්මා. ඔයාලා මේ ගණිත ගැටලු පන්තියේ වැඩේ වෙනකොට ඒ group එකට විතරක් දාන්න. වෙන වෙන ඒවට දාන්න එපා. හරි අර ඩික්ටේෂන් එහෙම දානකොට ගණිත ගැටලු කියන ගෲප් එකේ අර දේ දුන්න තියෙන්නේ ඒකට විතරක් දාන්න වෙන ඒවට දාන්න එපා. හරි ඔන්න පුතේ වර්තමාන කාල ක්‍රියාපද බලන්න. මම බත් මයික් ඔන් වෙලා මයික් ඕෆ් කරගන්නකෝ. මම බත් කමි කමි නම් හරියක් දාන්න. වර්තමාන කාලයි කියන්නේ දැන් කරන දේ. එතකොට මම නම් මියන්නේ ඉවර වෙන්න ඕනේ. ආයයි වාක්‍ය ලියන්නේ ක්‍රියාපදනේ දාන්න කියලා තියෙන්නේ. එතකොට උපදේශ පිළිපදලා නැහැ. එතකොට වැරදි ඉතින්. අනේ නදුල යන්නේ කොයිද මල්ලි පොල් උත්තර ලියන්න එපානේ ක්‍රියාපද විතරක් දාන්න. හරි. ඔන්න ඊළඟට අපි ඒ උයමි කියලා දාන්න බැරිද? ආ උයමි තරී ඉතින් වැඩිපුරම ඔයාලා කරන්නේ කණේකනේ මම ඒකයි කමි කිව්වේ.
හරි සාමාන්‍යයෙන් ඔයාලා බත්තු යන්නේ නැහැ නේද අම්මලා උයලා දෙන ඔයාලා කනවා හරි ඔන්න ඊළඟ අපි සෙල්ලම් කරමු අපි කිව්වොත් මු යන්නෙන් ඉවර වෙන්නේ නීතියක් තියෙනවා එහෙම ගායකයා ගීත ගයයි එක්කෙනෙක් නම් යන්නෙන් ඉවර වෙන්න ඕනේ පණ තියන අය එක්කෙනයි විලේන් उत्तरे इसलिए ඒ වුණත් යන්නෙන් තමයි ඉවර වෙන්නේ ගොඩක් උනත් නීතිය මතකයිනේ පණ නැති දේවල් එකක් උනත් ගොඩක් උනත් යන්නමයි මල පිපෙයි මල් පිපෙයි ගස වැටෙයි ගස් වැටෙයි තරුව බබලයි තරු බබලයි එතකොට ඔන්න නීතිය ටීචර් කියන්න එපා නීතිය අහගන්න මම කියන දේවල් හරියට අහගන්න කතා කරන්න ගියොත් ඔක්කොටම කරදරයි विलेनेलुम्मल पिपे काटहारी ओन्नम परवे काटहारी ओन्नम विकसित वे इलंग गस सुलंगट गस किउवा हम पन ने एकक एनां गस सुलंगट वेटे वेने सेलवे मे ओक्कोगेम एकक दांड पुलुवां यन्न एंड ओने ඊළඟ අලියාදිය අලියාදිය ගොයි වැඩිපුරම දිය නායි කියන්නත් පුළුවන් ඕන්නම් නේද අලියාදිය නායි කියන්නත් පුළුවන් හරි එක්කෙනයිනේ පුතේ ඊළඟ එක ඇය අකුරු ලියයි කියවයි කියයි අඳි ඇයි අකුරු අඳින්නත් පුළුවන් නේ අදිනව නෙමෙයි අඳිනවා අදිනව නෙමෙයි සංඥක කියන්නේ උගන්වයි ආ උගන්වයි පුළුවන් හරි ඔහුදර එක්කෙනයි එහෙනම් කපයි පලයි කඩයි ඊළඟ ඔන්න වැඩිපුර වරද්දන එකක් ඔව්හු හරි ගණී කියන එකත් හරි ගණී හරි හරි ගණී කියන එකත් හරි ඊළඟ එක ඔව්හු කුඹුරු මෙයන් ඔව්හු කියන්නේ පුතේ බහුවත් පොටටි ඔව් අහගන්න අහගන්න ඉස්සලා නීතිය අහගන්න ඔව්හු කුඹුරු කිව්වහම පණ තියන අය ගොඩක් පණ තියන අය ගොඩක් නම් තියන්නේ ඉවර වෙන්නම ඕනේ ඔයාලා පටලා ගන්න එපා ඔය තියන්නේ ඔහු නෙමෙයි ඔව්හු ඒ කියන්නේ ගෑනු අය වෙන්නත් පුළුවන් පිරිමි අය වෙන්නත් පුළුවන් අපි ඕකේ ඒක වචනේ ගන්න ඇය හෝ ඔහු කියලා ඇය වෙන්නත් පුළුවන් ඔහු වෙන්නත් පුළුවන් ඒක වචනය ඒ නිසා ඔව්හු කිව්වහම ගෑනු පිරිමි දෙකොල්ලම වෙන්න පුළුවන් ඔය ඉන්නේ ගොඩක් කට්ටිය එහෙනම් ඔව්හු කුඹුරු කොටති කොටති ඊළඟ එක ඈ කඩයට ගොඩක් එහෙනම් තියන්නේ ඉවර කරන්න අදිති අනේ සංඥක දියන්නේ එහෙම දාන්න එපා එතකොට අලි කොට ඇඳ ගන්න වැඳුම් වගේ උත්තර කියන්නකෝ ඔරති මොකද්ද 10ට 11ට උත්තර කියන්නකෝ 10ට කොටති ඊළඟ එකට ඈ කඩේට යයි එයි දුවයි වෙන්න පුළුවන්
ओ एकतु वेला
එතකොට තමයි මේ වැඩේ වෙන්නේ. තව මෙහි මේවා තියෙනවා පුතේ. ගංගා ඕ කිව්වම තේ වගේ. තාරකා ඕ කිව්වම අන්න හරි. තාරකා ඕ කිව්වම තේ වගේ. මල් හූ කියන්නත් පුළුවන්. මල් හූ ගස් හූ තාරකා හූ ඕ තාරකා හූ एक बैपुते एक हदान्ड वेन्य अपड़ वुक्ष कियला वुक्ष यो वेंड पुलुआं गास ओ कियानने नि वुक्ष यो टीचे का वुक्ष हू कियला दन्नत पुलुआं आ एहमत पुलुआं एहमत पुलुआं ओए देंगो रचना लिया दिवागे एहम अपड़ लिया ने पुलुआं है अमनाल हू සමනල් වූ කොහොමද සමනලයට පණ තියෙනවනේ මේ වැඩේ වෙන්නේ පණ නැති පදවලට ඕහු එකතු වුනහම පණ නැති ඒවට දැන් තාරකාහු ගල තියෙන ඉස්සරිට පුළුවන් ගඟ තියෙන එකට මේ ගංගාහු ගංගාවෝ කොටහු කොටහු ආ එහෙමත් පුළුවන් ලීහු අනේ එතකොට කැතයි අනේ ඒ වගේ වනම් ඉතේ තාරකාවෝ තාරකාවෝ නම් ලස්සනයි ඔය කොටහු ඔව ඔව කිව්වම කැතේ බෑ හස්සු මොකද්ද හස්සු ගල ඕ එහෙම කියන්න පුළුවන් ගස් හූ මල් හූ එහෙම කියන්න පුළුවන් ගල් හූ ඒ වගේ වනම් කැතේ බෑ එහෙම කියන්නේ ඉත අපි ඊළඟ රණ්ඩේ කරනවා නේද? අපි ඊළඟ ටික කරනවා කරනවා මේ නීතිය කියලා දුන්නේ මේ ඔරලොකු කරන්නේ නේද? නීතිය කෝප්පහු අනේ පුළුවන් ඒ උනාට එහෙම කැතයි අනේ තියෙන ඔක්කොටම දාන්න එපා තියෙන ඔක්කොටම දාන්න එපා කැතේ බෑ එතකොට මල පුළුවන් මලට මල් හු කියන්න පුළුවන් පුෂ්පයෝ කියන්න පුළුවන් හැබැයි ගල් කියන එකට ඕවා දාන්න එපා කැතයි මල් හු ආ මල් හු ලස්සනයි මල් හු හොඳයි හරි අපි යමු ගණිත ගැටලුවට ඊළඟ එකට ගණිත ගැටලු 15ට යන් ආ නේ ඩික්ටේෂන් ලියමු ඩික්ටේෂන් ලියමු ඩික්ටේෂන් D I C T A T I O N हरी अंतिम सत्यटिकेशन टाइम ग्रूप ने पहा අර සිට ගන්න ටිකක් ඉන්නකොට ඉත සිටගෙන සිසි ඔව් ඔව් හිට ගන්න කියන ටිකනේ මම හිට වැඩ කියලා ඩියුට් එක ගේන්නකො සිට ගන්න නවතින්න හරි හරි ඒ ටික තමයි මම අද පිළිවෙලට කියන්නේ මම තනින් තනින් කියනවා බලන්න සමහර අයට පිළිවෙලටත් කටපාඩම් කරගන්නවා සමහර කට්ටිය මම මට හිතෙන ඒවා කියනවා හරි මතකනේ ඔය අපේ ඕ බාඳුරා පොට්ටු තියනවා. ඔයාලා ගෙදර බාඳුරාක් ආනේ ඔයාගේ අම්මා මට එකක් ගෙනත් දුන්නා. ඒක මැරුණානේ ඉතින්. ඒකනේ. නදුල ආයි මට පැලයක් ගෙනත් දෙන්න ඈ ඉස්කෝලේ පටන් ගත්තාම. හරි. ඔන්න ලෑස්ති ඩික්ටේෂන් එක මම සිංහලෙන් කියන්න. ඔයාලා පුතේ ඉංග්‍රීසියෙන් විතරක් ලියන්න. එක එක තැන දුවමු එක තැන දුවමු මම කිව්වනේ තනින් තනින් දෙන්නේ කියලා හරි ටීචර් හරි අපි චුට්ටක් වෙලා දෙමු නේද ඉංග්‍රීසිනේ එක තැන දුවමු
දෙක නවතින්න දෙක නවතින්න පීචි තුන චුට්ටක් ඉමු නේද තුන මොකද ඩිජේ තුන පන්ති කාමරයට යමු පන්ති කාමරයට යමු ඊට දෙක මොකද්ද දෙක කිව්වේ පුතේ නවතින්න නවතින්න තුන පන්ති කාමරයට යමු සෙනුරි ඔයා යන්න නැද්දනේ පාටියට ඊට සෙනුරි ගියා මම ඉන්නේ ආ ඔයා දින්නේ පන්ති කාමරයට යමු හරි හතර පුතේ හතර සිට ගන්න සිට ගන්න මියුරු ඔයා මොනවද අනේ කන්නේ හොර කරන්න බෑ නේද ටීචර්ට හරි පහ පුතේ අවසාන එක පහ ඉදිරියට නැමෙන්න ඉදිරියට නැමෙන්න මෙතුලි වහ ගන්න හොඳට නේද ඊට මම දැන් යදුනේ මොනවද කරන්නේ අනේ පුතේ ඩික්ටේෂන් ටික ලිව්වේ අපි අපි ලිව්වා දැන් පහම ලිව්වා ඔන්න බලන්න පිළිවෙලට ඔයා පුතේ පස්සේ ටික ලියලා ඉනම් බලා ගන්න. ඔන්න මම පිළිවෙලට ආයි කියන ඔයාලා බලන්න හරි ගියා හරිද කියලා. ඉස්සෙල්ලා කිව්වේ එකතන දුවමු. ඊළඟට නවතින්න කියන එක. ඊළඟට පන්ති කාමරයට යමු. ඊළඟට සිට ගන්න. අන්තිම එක කිව්වේ පහ ඉදිරියට නැමෙන්න කියලා. ඊට කීවෙනි පිටුවද? පුතේ පරණ ටියුට් එකේ 15 වෙනි පිටුවේ ඩික්ටේෂන් ටික තමයි කළේ පරණ ටියුට් එකේ 15 වෙනි පිටුවේ ඩික්ටේෂන් දැන් බලන්න ලෑස්ති වෙන්න සසංක ඔයා බලන්න නැතුව එක්ක ලියන්න හරි ඔන්න ඉස්සෙල්ලා කිව්වේ එකතන දුවමු කියන එක එක අකුරක් හරි වැරදි නම් වැරදි ය run on the spot run කියන එක කැපිටල් වුණත් කමන්නේ සිම්පල් වුණත් කමන්නේ Run on the spot. Spot क्या ने कहते हैं? S P O T. देखा कि उवे नावतीन stop. S T O P. S T O P. තුන තමයි ටිකක් දිග පන්ති කාමරයට යමු එතකොට let's go to the class මෙන්න මෙතන apostrophe s ඕනේ කාට හරි ඕනනම් let's us කියලා ලියන්න පුළුවන් let's go to the පන්ති කාමරයට කියනවා classroom c l a s room R double O M classroom classroom වචනේ පැහැදිලි නැද්ද දන්නේ නේද මම මේ මගේ බෝඩ් එකේ ඉඳමදි වුණා මම class එක මතක තියාගෙන room එක මතක තියාගත්තා නම් හරි C L A double S මම යටින් ලියන්නම් පුතේ classroom C L A double S R double O M බලන්නකො ක්ලාස් පන්තියේ රූම් කාමරයේ වචන දෙකක් දන්නවා නම් මේක ලියා ගන්න පුළුවන් හතර කිව්වේ මම සිට ගන්න stand up stand up S T A N D up A N D P U P U P අවසානෙට කිව්වේ මම ඉදිරියට නැමෙන්න bend කියන්නේ නැමෙනවා bend forward කියන්නේ ඉදිරියට F O R
हरी उदान वेरी गुड मुखद रशीन मतकती वेरी गुड हेमोट में पाडंकल हेमदाम ऑनलाइन स्कूल हर चुट्टा कमारु गणित गेटल अंक पहालव पिटू अंक तुन हरिद මෙම මල් වලින් විල සම්පූර්ණයෙන්ම වැසී යාමට දින 16ක් යනවා සම්පූර්ණයෙන් වැහෙන්න යනවලු දින 16ක් විලෙන් භාගයක් වැසී යාමට දින කීයක් ගත වේද නිකන් හිතා ගන්නවත් බෑ මෙහෙම කිව්වහම අපි දන්නවෑ ඔක විලේ ගිහිල්ලා බලන් ඉන්නවෑ නේද ඔන්න පුතේ ලේසි ඔන්න ක්‍රමේ බලා ගන්න පළවෙනි දවසේ තියෙන්නේ මල් 1යි කියලා හිතන්නකෝ මේ මල් දෙවෙනි දවසේ මොකද වෙන්නේ මෙයා දෙගුණයක් වෙනවා ඒ කියන්නේ දෙකක් වෙනවා තුන්වෙනි දවසේදී මොකද වෙන්නේ ආයි දෙගුණයක් වෙනවා ඒ කියන්නේ මල් හතරක් වෙනවා හතරවෙනි දවසේදී ආයි දෙගුණයක් වෙනවා එහෙනම් 4යි 4යි 8ක් වෙනවා ඊළඟ දවසේදී එහෙනම් මේ හතරවෙනි දවස පස්වෙනි දවසේදී අට 16ක් වෙනවා 16ක් වෙනවා මං ඊතහා අඳින්නේ බෝඩ් එකේ අඳින්නේද නැති හින්දා මේ මල් 16ක් වුණා හරිද දැන් ඔයාලා බලන්නකෝ මේ වෙන දේ දෙකක් තියෙනකොට එකක් තිබ්බොත් දෙකක් sorry දෙකක් වෙනවා දෙකක් තිබ්බොත් හතරක් වෙනවා හතරක් තිබ්බොත් අටක් වෙනවා හැම දවසම දෙගුණ වෙවි යනවා ඔයාගෙන් අහන්නේ මොකද්ද දැන් ඔයාට තව දෙයක් පැහැදිලි වෙන්න ඕනේ මේ බලන්න කොයි පැහැදිලි වෙන්න ඕන දේ හොඳට 16ක් තියෙනවා නම් මේ බලන්න මෙතන 16යි
දාසයෙන් භාගෙ කියන්නේ 8යි. එහෙනම් 8ක් තියෙන්නේ 4 වෙනි දවසේ. 5 වෙනි දවසට කලින් දවසේ. එතකොට මේ 8ක් තියෙනවනේ. 8ෙන් භාගෙ කියන්නේ 4යිනේ. 4ක් තියෙන්නේ 3 වෙනි දවසේ. ඔන්න ආයි කියන්නම්කො ටිකක් තේරුම් නැත්තම් ඒක 16ක් තියෙනවා. 16ෙන් 16 තියෙන්නේ 5 වෙනි දවසේ. 16ෙන් භාගෙ 8යිනේ. 8ක් තියෙන්නේ 4 වෙනි දවසේ. 8ෙන් භාගෙ 4යිනේ. 4ක් තියෙන්නේ 3 වෙනි දවසේ. 4ෙන් භාගෙ 2යිනේ. 2ක් තියෙන්නේ 2 වෙනි දවසේ. 2ෙන් භාගෙ 1යිනේ. 1ක් තියෙන්නේ 5 වෙනි දවසේ. හැම දවසෙම භාගයක් වෙලා තියෙන්නේ කලින් දවසේ නේද? දැන් 16ක් තියෙන්නේ 5 වෙනි දවසේ. 16 තියෙන්නේ 5 වෙනි දවසේ. 8ක් තියෙන්නේ 4 වෙනි දවසේ. කලින් දවසේ නේද මේ භාගයක් පිරීලා තියෙනවා කියන එක පැහැදිලිද කිව්වද? එහෙනම් ඔයාගෙන් අහනවා විල සම්පූර්ණයෙන් වැහෙන්නේ 16 අහගන්න විල සම්පූර්ණයෙන් වැහෙන්නේ 16 වෙනි දවසේලු එහෙනම් විලෙන් භාගයක් වැහෙන්නේ කොයි දවසේද 15 වෙනි දවසේ ඊට කලින් දවසේ තේරුණාද තේරුණාද තේරුන්නේ නැද්ද විලේ හැම දවසකම මල් ගාන දෙගුණ වෙනවනේ. ඒ කියන්නේ පළවෙනි දවසේ තියෙන්නේ එක මලයි නම් දෙවෙනි දවසේ මල් දෙකයි. ඒ කියන්නේ එක දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ දෙකක් වෙනවා. තුන්වෙනි දවසේ වෙනකොට ඒ දෙක හතරක් වෙනවා. හරිද? මේන් එකක් තිබ්බා දෙවෙනි දවසේ දෙගුණයක් වුණා. තුන්වෙනි දවසේ වෙනකොට ඒක දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ දෙවරක් දෙක හතරක් වෙනවා. හතරවෙනි දවසේ වෙනකොට හතර අටක් වෙනවා. පස්වෙනි දවසේ වෙනකොට අට 16ක් වෙනවා. එතකොට පුතේ මේ බලන්නකෝ විල සම්හිතන්නකෝ මේ විල කියලා අද විල පිරීලා තියෙන්නේ. විලේ තියෙනවා මල් 16ක්. 16ෙන් භාගෙ නේද 8යි කියන්නේ. එහෙනම් 8ක් වෙලා තියෙන්නේ මේ සම්පූර්ණයෙන් පිරෙන 5වෙනි දවසේ නෙමෙයි ඊට එකක් අඩු දවසේ. සම්පූර්ණයෙන් තියෙනවා නම් 16යි භාගයක් තියෙනවා නම් 8යි. එහෙනම් කලින් දවසේ නේද මේ විලේ භාගයක් පිරෙන්නේ 8යි කියන්නේ. ඊළඟට බලන්නකො මේ 4වෙනි දවසේ ඔන්න අහන්න ආයේ සද්ද කරන්න එපා. 4වෙනි දවසේදී 8යි. අහගන්න 4වෙනි දවසේදී 8යි. විල පිරিলা 8ක් කියන්නේ පිරিলা කියලා හිතන්න. එහෙනම් විලේ භාගයක් පිරෙනවා කියන්නේ මල් 4යි. මල් 4ක් පිරෙන්නේ ඊට කලින් දවසේ මේ 3වෙනි දවසේ. එහෙනම් හැම දවසම සම්පූර්ණ වෙන්නේ දවසට කලින් දවසේදී විලේ මල් භාගයක් පිරෙනවා. ඒ කිව්වද දැන් තේරුණාද කිව්වද? ඔව් ටීචර්. ඔව් ටීචර්. තේරුණා ටීචර්. තේරුණා. හරි ඔන්න පුතේ එහෙනම් ඔන්න ආයි කියනවා ඒ ගාන. ඔයාගේ රූපේ ඇඳලා තියෙන්නේ ওই ටික. එහෙනම් හැම දවසකම සම්පූර්ණයෙන් දැන් අපිට කියන මේ ගානේ 16 වෙනි දවසේ සම්පූර්ණයෙන් පිරෙනවා. එහෙනම් ඒකෙන් භාගයක් පිරෙන්න යන්නේ ඊට කලින් දවස. එහෙනම් කොයි දවසේද භාගයක් පිරෙන්නේ? 15 වෙනි දවසේදී. 15 වෙනි දවසේදී. 4 වෙනි දවසේ. 15 වෙනි දවසේදී ඔන්න ධාමේ භාගයක් පිරෙනවා. අපි ඔන්න දැන් ඒකේ උත්තරේ ඉඳලා හදලා දීලා තියෙනවානේ. අපි දෙවෙනි ගාන බලන්නකෝ. ඔයා දෙවෙනි ගාන ඔයා තනියෙන් බලන්නකෝ. බලලා මට කියන්න.
ඒක නම් හදන්න දෙයක් නෑ හරියට තේරුණා නම් ආ ඒක නේන්න සිනමයයි නේද සිනමයයි විසිනමේ ඔන්න අහගන්න 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 මේ අහන්න उत्तरे ඔව් මේ අහන්නකෝ හැබැයි තින් කියලා දෙන්න නැතුව නිකන් ගාන විතරක් දුන්නා නම් නිකන් නේද අර අර මේ කරකවල අතේරිය වගේ වෙයි මේ කොහොමද මේක හදන්නේ කියලා දැන් පැහැදිලිද කිව්වද එකක් අඩු වෙලා තමයි කොහොමදලා දෙන්නේ නම් තියෙන්නේ කලින් දෙන්නා අපි අමාරු කියලා හිතන්නේ නම් තමයි ලේසිම ආ ඒක තමයි හරි හරි පුතේ අන් දෙමළ ටික ලියා දෙමළ ටිකට යන් හ්ම් අපි යන් හතරවෙනි පිටුවේ දෙමළ ටිකට යමු හතරවෙනි පිටුවේ දෙමළ ටිකට යමු විනාඩි 3ක් විතර දෙන්නම් ඊට ඉවරයි අනේ දෙමළ ටික හරි ලියලා ඉවරයි ඩීට අනේ අපි ඕ මේ අර ලීලි ඉවරයි ඩීට ඉස්සල්ලා කියා දුන්න නෙළුම් මල් ගාන එතනදී අපි කට්ටුණා අයියෝ ප්‍රමිත පුතේ ඔයාටත් මම වීඩියෝ එක එවන්නද අද මම වීඩියෝ එක දාලා රෙකෝඩින් දාලා තියෙන්නේ ඔයාට රෙකෝඩින් එක එවන්නම් ඈ එතකොට ඔයා එතන චුට්ටක් අරගෙන එතන බලන්න ටීචර් මම රෂින් මටත් එක රෙකෝඩින් එක එවන්නකෝ ආ හරි හරි හා 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 රෂින්ට හරි පුතේ රෂීන්ටත් ඕනේ ප්‍රමිතට ඕනේ අනිත් අයට නම් එවන්නේ වදයක් වෙනවනේ නේද මේ ටීචර්ගේ රෙකෝඩින් උත් එවනවා මේ ටීචර්ගේ පන්තිත් තියෙනවා මල කරදරේ හරි මේ තුනේ පන්ති කාටද පුතේ මම මිහිඳුල මිහිඳුලට මිහිඳුලත් කට්ටුනාද ඔව් මිහිඳුල වීඩියෝ එක ඔන් කරන්නේ නැහැ නේ අපේ මිහිඳුලගේ මූණවත් ටිකක් බලන්න ඈ මිහිඳුල පීටර් යසස්මිත දෙවන්න ටීචර් ආ යසස්මිත හා පීටර් විරුසටත් දෙවන්න හෙට උදේ තමයි හෙට උදේ වන්නේ ඈ හෙට උදේ ඈ පීටර් පස්සෙන් නෙලින් මඩර පීටර් විරුසටත් දෙවන්න හරි හරි හිරුෂටත් දෙවන්න පීටර් එනෙත් පීටර් ඇයි යන්නේ මේ හැමෝටම වීඩියෝ එවන්න කියන්නේ මේ පන්ති හිටපු ළමයි නේ අනේ එවන්න සනුලට එහෙනම් ටීචර් ගෲප් එකකට දාන්න ඕනයි බලන්න එතකොට හරිනේ ටීචර් ඔව් මටත් දානවද ඉස්සරි මම මේ ගෲප් එකකට දාන්නම් එතකොට ඕනයි බලන්න එතකොට හරිනේ නේද නැත්තම් ජංජාලයයි හරි තුනේ පන්ති ඉගෙන ගත්ත මල් ටිකයි පළතුරු ටිකයි මේ දීලා තියෙන්නේ මල් 4යි තිබ්බේ තුනේ පන්තියේ පළතුරු 5යි පළතුරු 5යි ලියලා ඉවරදී මම බෝඩ් එකේ ලියනවා මොකද මට අකුරු ටික ඔයාලගේ හරියටම ලියවෙන්න ඕන නිසා ඈ ඒ නිසා අකුරුත් එක්කම බලාගෙන යන්න අරලියා මල සමහර අය කියන්නේ අරලිප්පු කියලා හැබැයි වැරදි ඕක එන්නේ පුතේ අලරිප්පු මෙන්න අලරි මෙන්න මෙහෙම තියෙනවා නම් හරියක් දාගන්න දෙක රෝස මලට රෝසාපු රෝසාපු දැන් පාඩනුත් කරගන්න පාඩන්න නැත්තම් තුන පිච්ච මලට මල්ලි හේයි මේ බලන්න මල්ලි හේයි කියන කොම්බු දෙකයි හ මල්ලි හේයි පු ඕ කියන්නේ මලට
නෙළුම් මල පූ කියන්නේ මල ඔව් ඒක හරි තාමරේ පූ තාමරේ පූ තාමරේ පූ අන්නාසි අන්නාසි පූ දන්නාසි වලට අන්නාසි පළ මං හිතුවා අර ඉස්සෙල්ලා කිව්වා මං හිතුවා ඉස්සෙල්ලා වගේ ඔක්කොම මේක කියයි කියලා අන්නාසි පළම් ඉදිච්චනි ඉදි මේ පළම් කියනකොට මූර්තද ල දාන්න මූර්තද ල පළතුරු කියනකොට නම් දන්තද ල පළම් කියනකොට මූර්තද ල දාන්න හය කිව්වා අම්බ මාම් පළම් අනේ අපේ ළමයි හොඳයි හිතුවට වැඩිය නේද හොඳට වැඩ කරනවා උත්තර දෙනවා එහටනේ හරි ඊළඟ එක හත වාලේ පළම් වාලේ පළම් වාලේ කියනකොට කොම්බු දෙකයි ල වාලේ මේකේ නම් අල්පයන්නක් තිබ්බේ නෑ ගුරුවත් පොතේ වාලේ පළම් කියලා තමයි තිබ්බේ මං හිතන්නේ අල්පයන්න ආවත් එතන වැරද්දක් නෑ अर पोते मूर्त जल तमय දොඩම් වලට තෝඩම් වලම් පළම් පළම් ඔඩම් පළම් තෝඩම් පළම් මම මෙතනින් ලියනවා පළම් මට ඉඩමද හරි හරි ටීච අනේ මොකද මේ අපේ අයිය ඇවිල්ලා මට කරදර කරනවානේ मंदुन्नी गुरुवत पोते तीयन दे माई एक रोसा पू तम अपि अहल बल मुक मे गौरी गौरी की अम्म की दन्न मैती रोजा की अन्न पुलवंद की गौरी अदत् अम्म की अहल दिन्नको एक तमाय है भाई गुरुवत पोते देने रोसा पू एनिसा ओयाला मामा किये ना वानी हमदाम गुरुवत पोता तेक के इन्न कियला नेद में एनिसा रोसा पू कियला लिया अंदर रोजा पू वरदाक नहेलु नमुत पुते रोसा पू कियने के ते ओयाला हुरु वेन्ने हारी अपे अद वैड़ टिक इवर उनाने द अपे मेहम करमु मे अरे ओ एक तमाय मुकद गानी गए लुटी को एक मंट है दुआ एक आई अंतिम मांग है दुवे ने उयाला ने है दुवे अपे अरे इलाकान देखे व गुणकरण गणाम पहा खादमु इलाकान देखे व गुणकरण अन्य हेम गणाम पहा खादमु है पोतक लंग ऐतिने पुते ने द हरी मोना अच्छा हरी प्रश्न लिया अभी लियम गुणकरण के लिया गुणकरण गुणकरण मोनहर अच्छा प्रश्न हर उन्नपुते पलवनी गान पलवनी गान मेहम विसिपह गुण किरीम दाहतर मम एक कल्पना विसिपह गुण किरीम
දාහතර ඔන්න කල්පනාවෙන් අහගෙන ඉන්න එකක් කියලා දෙනවා දැන් ඊයේ අපි රුපියල් එහෙම ගුණ කළේ ඉස්සෙල්ලාම ඔයා प्रश्न कटे विसीपा गुणकिरी दाहत्र बलाकराने उत्तरे दिन देवनीम තිස්සය ගුණ කිරීම 24 ටීචර් මට ඒ ගාන තේරෙන්නේ නෑනේ ටීචර් හදන්න වෙලාව දෙනවද ඔව් දෙවෙනි ගාන හදන්න වෙලාව දෙනවා හදලා මට එක්කෙනෙක් දෙන්නේ උත්තරේ කියන්න බලන්න පුළුවන්ද කියලා බැරි මං ආයි කියනවා ඈ බෝඩ් එකේ ආයි කියලා දෙනවා මයික් ඕෆ් කරන්න මයික් ඕෆ් කරන්න මං හදන අයට වෙලාව දෙනවා අනිත් අයට කියලා දෙනවා මං බලන්නකෝ තේරුම් 864 864යි අපි දන්නේ හරිද කියලා පුතේ අපි බලමු ටීචර් උත්තරේ 864 හරි ආ දැන් පුතේ කතා කරන්න එපා දැන් කතා කරන්න එපා ඉතින් හරි මං දැන් කිව්වනේ ඔන්න බලාගන්න කතා කරන්න එපා කවුරුවත් මයික් ඕෆ් කරන්න ඔන්න ගාන හොඳට බලාගන්න දෙවෙනි ගාන මේ කරන්නේ හොඳට තේරුම් ගන්න පුතේ පුළුවන් අය නිහඬ වෙන්න එතකොට අනිත් අයට තේරෙනවනේ එහෙනම් පුළුවන් අය නිහඬ වෙන්න ඔන්න ඉස්සෙල්ලාම ඔයා ගුණ කරන්නේ 4ෙන් හැබැයි චක්කරේ ඕනේ චක්කරේ බැරි එකට නම් මට කරන්න දෙයක් නැහැ 4 වරක් 6 24යි 24ෙන් 4 දානවා ඉතුරු දෙක දෙන්න 4 වරක් 3 12යි 12ට දෙකක් එකතු වුනහම 14යි 864යි ඕ දැන් කනිහඬ වෙන්න කිව්වා ඔන්න දැන් පළවෙනි කොටස ඉවරයි මේ දක්වා කරගන්න පුළුවන් ඊළඟට කිව්වා දෙකෙන් ගුණ කරන්න ඕනේ දෙවරක් 6 12යි ඔයා ඒක දාන්නේ අවසාන එක ළඟ නෙමෙයි ඊට එකක් ඇරලා මේ අන්තිම එක ඇරලා මෙතනින් දෙවරක් 6 12න් දෙක දැම්මා ඉතුරුයි එකක් ඒව දැන් හිතේ තියාගන්න ඔන්න එකක් ඉතුරුයි දෙවරක් 3 6යි 6යි ඉතුරු එකයි 7යි දැන් මේ දෙන්නම එකතු කරන්න ඔන්න මෙතනින් 4 දැම්මා මෙතනින් 4යි 2යි 6යි 7යි 1යි 8යි 864යි ඔන්න තව එකක් හදමු බලන්න තේරෙන්නේ නැහැ කිව්වයි බලමුකෝ 55 ගුණ කරනවා අපි 25 उत्तरे දැන් ඔයාලට මේකේ වැදගත්කම මොකක්ද නේද බැලලා හරි කියන්න පුළුවන් ළමයි 55 දෙනෙක් අතර ටොෆී 25 ගාණ දෙනවා එහෙනම් ටොෆී ගාණ කීයද එතකොට මෙහෙම ගුණ කරන්න පුළුවන් වෙන්න ඕනේ
उत्तर मम दे मम तव हदनो मम हदने मम हदला गान किया हरि बल मुए मम हदने मम दमाइ हदन हरि ओण निहांड मम गान हदना चक्करे बरी वटन मटकर उन्नपुते गान हदन बलागंड मेन इसलाम पहेन्नी गुणकराने පස්සරක් පහ 25යි 25න් පහ දැම්මා ඉතුරු දෙක දුන්නා පස්සරක් පහ 25යි 25ට දෙකක් එකතු වුණාම 27යි මෙතන හරිනේ ඊළඟට ආයි මේ දෙකෙන් ගුණ කරන්නේ මම මේ ඉස්සෙල්ල එක එක මකන්නම් මෙතන දෙවරක් පහ 10යි 10 දාන්න ඕන එකක් ඇරලා මේ देवरक पह दहाएं बिंदुआई एकक कितुरुई देवरक पह दहायाई एकाई एकोला हाई मैं बनाने के दम में रहती एकोला हाँ मेहाट आवे है मेहाट पहनना दम बाले में उत्तरे की ये देखिए ला पहाई में तने पहामाई हाताई बिंदुआई हाताई देकाई एकाई तूनाई हतर हतलीस नमय गुणकरणवापी तीस देखें उन्न एक अनिक मम देनवा पनहा गुणकरणवा विसिहायें मम दलमुको मम दिने मम पसी हदने हाँ एक दस दिन आवल एक दस पंसी हेट आटाई एक दस तुलसी हरी हरी अभी हदल बलमुको अम्मी इतना मुकदमा
अरे ट्यूट के ओह गटलुवांग का पहलवा कारुहारी कल्ला ये लड़ी माना मैदान ये लड़ा आह एक लेसी माँ वीडियो एक दान ओकोटों वीडियो के दान नंग ओगोल ले तो कोड बालान लोग हैं हरि पुती गाना हादान नंग है गाना हादान नंग उन्ने बैर वो याला हैदुवत नेतत बालागन ने मामा हादने विधि है इतु कोड अरे बैरी आये टे पुलवांग में ने माने उन्ने हैदुवत नेतत बालागन ने माइक नांग ऑफ कराने खता कराने पा हरि उन्ने पाले हत्तर में निकाल इस्सेल्ला हादने वां देवराक नाम है इस्सेल्लम बालाने देवराक नाम है दहाटिंग अट दानवा इतुरु एक देंद देवराक खतर अटाई अटाई एकाई नाम है ඊළඟට ඔයාලා ගුණ කරන්න පුතේ 3ෙන් 3ෙන් ගුණ කරාම මම මේ ඉතුරු එක දැන් මකලා දානවා නැත්නම් ඔයාලට වර්ධිනින්දා 3 වරක් 9 27යි ඔන්න දාන තැන මතක තියාගන්න පෙරයිල මේකට මෙන්න මේ 9 යටින් ඈ 3 වරක් 9 27යි ඉතුරුයි දෙකක් 3 වරක් 4 12යි 2යි 14යි මේ බලන්න ඉලක්කම් පිරෙන හැටි अरे कस्ताने दहायस्ताने सियस्ताने दहस्ताने मेटी के कतु कला हम अट्टाई नामे आये हताई दासे नहाये दम्माई तुरुई एका हतराई एकाई पहाई एकाई उन्ना हतरे वेनी एकटावा एक दास पांसी ये हटा अट्टाई कियला उन्ना हाई हाय वारा बिंदु है ओन में का बिंदु एंगुन कला हम बिंदु आए हाय वारा बिंदु है बिंदु आए हाय वारा पाहती हाय उन्ने इलागटे देवरा बिंदु है देखेंगे गुन कराने देवरा बिंदु है बिंदु आए दाने में तो नहीं है का केरला एक मात्र के दिया गांडे देवनी इलाक में इन्हें गुन कराने देवनी तनीन दान वकील मात्र के दिया गांडे देवरा बिंदु है बिंदु आए देवरा पहा दहायाई उन्न दहाय देम्मा देन एकतु वे गम्मु कियेद उत्तरे एन्ने मेतन बिंदुवाई मेतन तुनाई मेतन एकतु एक दास तुनसीयाई हारी देन एति नेद टीचर के तरफ वाले तो ये वाके गाना पहाक पाव देंगे वो आने वो याला इल्ले ने कोरे नदी बे ने समाहराय मार टीचर के तरफ वाले तो ये वाके वधा है यात्री वाले ने ये विस्तार के वाट कमन मेहम में कराने दे पहाले वाके ने ने गाना पहाई ගණන් පහක් දැන් දෙන්නම්. දැන් ගණන් පහක් දෙන්නම්. ඒ ගණන් පහ ලියා ගන්න. එතකොට හරි ඈ. මං ආයි ගෲප් එකට ඒක දාන්න නෑ පුතේ. ගණන් පහක් දෙන්නම්. ඒක දැන් ලියා ගන්නකෝ. හරි. ඔයාලට ලොකු ඒවා දෙන ඉතින් නෑ. මේ ඉලක්කම් දෙකේ ඒවා ඔහොම දෙකකින් ගුණ කරන්න දුන්නොත් මිස. ඔන්න මම ගෙදර වැඩ දෙන ඒවා HW homework. ඔව්. ටීචර් එකක් homework දෙන්නකෝ එක ළඟ තියෙන ඉලක්කම් දෙකක් ගුණ කරන්න. आ एक तो मामा देनना मैं हो एका केवान ना हाँ उन्ने गिदरे वाले तो मेगा नाम पहली आगान ना हैट्टे हातर गुनकरांड देना वां बीसी हाइंग यात्री निरीक्षण हाँ निपाने दे इधर कोचरा क्या इधर दानने देवनी गान असु नामे ගුණකරනවා අපි 30න් තුන්වෙනි ගාන 78 ගුණකරනවා 45න් 4 වෙනි ගාන ඉලක්කම් 3කකුත් දෙන්නද බලන්න ඕ ඉලක්කම් 3ක් දෙමු आदि सिया विसी पाहा आदि करनवा 12
ඔව් අන්තිම දෙක එහෙම දෙන්නම් බලන්න මේ ගුණ කිරීම පුතේ මෙතන තියන්නේ පස්සෙනියක තියෙන්නේ 222 ගුණ කිරීම 24 හරි එහෙනම් ගණන් ටික ලියාගත්තා නම් මම ඊළඟ දවසේ ඩික්ටේෂන් ටික ඔයාලට එවනවා ගෲප් එකට අලුත් ටියුට් එකේ ටික තමයි ඊළඟ දවසේ අලුත් ටියුට් එකේ පළවෙනි දවසේ ටික තමයි ඊළඟ මේ දවසට එන්නේ ඒ ටික මම තේරුම් එක්ක දාන්නම් එහෙනම් ඕ තා ටීචර් පේපර් නවද ඔන්නකින් එවනවද මොකද්ද පුතේ අර පේපර් ටීචර් पेपर किया नहीं मनु मदे अरे फोन ने कर दाने टीचर ने ने आई वन ने वो ये किने मम्मी अरे टीचर दावे कर दांड को ऐती ने ये ती मम्मे पे हम बालन लगती ने तो मम्मे पे यो वा बालन लगती थी मैंने कहा उरु तो वा बालन में टीचर नहीं है कल आप बहुत बच्ची रहवा अने ऐसे नहीं किए हरी पुते हरी ऐना नमेट दहा विना दहाया कलिंग कमन ऐना कर खाल बील निदागन संधु दा उदे पानी ने संधु दा उदे इसको अन्नती है मट इन सा हरी ऐना हेमोट माई बोन गुड नाइट हरी गुड नाइट हेमोट मैम आई बोन टीचर हरी आई बोन गुड नाइट हरी बुध सन नाई टीचर ओ कियान गणित आई भगवान टीचर देखा है तुमने खाता है तो क्या लगा मम्मा पढ़ता है मैं लीव एंड है आप तो लीव एंड लीव एंड लीव एंड मानी तू मुकद्दे हुए मानी तू ट्यूट के ओ गणित का तलवार का पहले में मैं गाड़ी के दासेवेनी दावसे कियला ईट खालीन दावसे तमाई भाग्याक्वेन दावस एहनां देवेनी एकेती एन्ने संपूर्णेन वेहेन्ने तीस्सेनी दावसेलु එහෙනම් භාගයක් වෙහෙන්නේ ඊට කලින් දවසේ. කලින් දවසේ කියන්නේ 29 වෙනි දවසේ භාගයක් වෙනවා. ඒක ලේසි. 3 වෙනි එකෙත් එහෙමයි. දින 80ක් යනවලු ටැංකිය සම්පූර්ණයෙන් වෙහිලා යන්න. එහෙනම් 79 වෙනි දවසේදී භාගයක් වෙනවා. අර දෙන දිනේට එකක් අඩු ගන්න තමයි එන්නේ. ඔයාට තවත් අපහැදිලි නම් වීඩියෝ එක මම ගෲප් එකට දාන්නම් ගොඩක් අය ඉල්ලුවා හින්දා. මේ එතකොට ඔයා බලන්න හරි නේද එහෙනම් ගැටලු නෑනේ දිදුල දිදුලට ගැටලු තියෙනවද නෑ නේද ඉමාය ඉමායට ගැටලු නෑනේ සසුනි නෑ ටීචර් දිදුලට ඔයෙක් tikai අදම දානවද අද දාන්නේ අනේ මට බඩගිනි හරියට දැම්මන් කන්න ඕනේ හරි සසුනි ගැටලු නෑ නේද පුතේ මේ ඔයාලගේ ඉස්කෝලේ මොකද වෙන්නේ ඉස්කෝලේ උගන්වන්නේ නැද්ද පුතේ ඔන්ලයින් සසුනි ඈ ගියා මේ අවුරුද්දේ තාම මුකුත් නැද්ද
පේපර් විතරයි ෆෝන් එකට දාන්නේ ඔය ටාගට් එක කරන්නේ ආ එහෙමද සසුනි ඔයා වැඩ ටික කරගෙන යන්න ඕනේ ඔයා මේ හොඳයි ලස්සනට වැඩ කරනවා පිළිවෙලට වැඩ කරනවා පුතේ ඔයා වැඩ ටික මේ අල්ලගෙන යන්න ඕනේ හා ටීචර් ඕ මේ ඔයාගේ කැපවීම මහන්සියෙන් ගොඩක් ඉස්සරහට එන්න මේ කියන්නේ තව පේපර් කට්ලයක් ඕනනම් අරන් තව එකක් ගෙදරින් කරන්ද එතකොට මේ පොත්පත් ටික හරියට වැඩ ටික කරගන්න මේ මොකද අපරාදේ නැත්තම් ඔයාට හරි හරි හා 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 හරි එහෙනම් ගුඩ් නයිට් නිතාෂා ගුඩ් නයිට් ටීචර් හරි ගුඩ් නයිට් ටීචර් හරි ගෞරි ගුඩ් නයිට් සෙනුජේ සෙනුජේ ඉතින් හැමදාම අපි එක්ක ඉන්නවනේ හරි ගුඩ් නයිට් ටීචර්